එදිනෙදා කටයුතු කරගන්න විදිහක් නැතුව මේ මිනිස්සු අසරණ වෙලා. පාසලෙන් දරුවන්, රැකිරක්ෂාවලට යන පුද්ගලීන් මේ ගමේ බොහොමයක් ඉන්නවා. ඉතින් මේකට විසඳුමක් හොයන්න මිනිස්සු අන්තිමට පාරට බහින්න තීරණය කරනවා. සියලු දෙනාගම, ගමේ සියලු දෙනාගේම අත්සන් වලින් යුත් පෙත්සමක් නිර්මාණය කරනවා ඇමතිතුමාටද. ඉතින් අපි තීරණය කරා සමාජ මාධ්‍ය ජාලයක් හැටියට මේ ගැටලුවට විසඳුමක් හොයන්න පුළුවන්. ඒකට මූලිකත්වය අරගන්න. ඉතින් අපි ඇවිල්ල ඉන්නේ අපේ ඉන්දර මුල්ලේ. ඉතින් මෙහෙට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මෙහෙට වතුර ප්‍රශ්නයක් තියෙනවා. සෑහෙන දීර්ඝ කාලයක ඉඳලා මේ ගමේ මිනිස්සු ගොඩක් පීඩා විඳිනවා වතුර නැතුව. ඉතින් දැන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒ සම්බන්ධයෙන් කිසිම බලධාරියෙක් මේ වෙනකන් නිශ්චිත පිළිතුරක් දීලා නැහැ. ඒ ඡන්දයක් ලං වෙද්දී නැත්තම් දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් මිනිස්සුන්ට පොරොන්දුවක් විතරක්ම වෙලා තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ ගොඩක් කාලෙක ඉඳලා මේ දෙර මුල්ලේ තියෙන ප්‍රශ්නේ විසඳන්න මේ ගමේ මුලසුණක් දරන පිණිස එකතු වෙලා ඉන්න මේ වැඩේ කරන්න. ඉතින් අපිත් ආවා මොකද්ද වෙන්නේ කියලා බලන්න ගමේ වැඩක් හින්දා. ඉතින් අපි බලමු මොකද්ද ඇත්තට මේ ප්‍රශ්නේ කොච්චර කාලෙක ඉඳලාද තියෙන්නේ, මොකද්ද මේකට අපිට ලබා ගන්න පුළුවන් විසඳුම, පිළ කොහෙන්ද මේකට විසඳුමක් ගන්න පුළුවන් කියලා අපි බලන්න ඇවිල්ලා. I may request the senior management of National Water Supply if you can seriously involve on this case and give a solution to this problem, that would be grateful to these people who burn out every day without a single drop of water, and they're waiting every day for an answer. වතුර නැති ගැටලුව මම හිත පැමිණේ මාසෙකට විතර කලින්. මේ ඉඩේර මුල්ලේ ඉඳන් මහ විශාල බටයක් ආවා. ඉන්නේ ඒ දාපු දවසේ ඉඳන් තමයි මේ ප්‍රශ්නේ අඛණ්ඩව තියෙන්නේ. ඉඩේර මුල්ල හරි ඉඳන් විශාල බටයක්. අපිත් ඉතින් සතුටු වුණා මේ බටේ දාපුවම මේකට විශාල ජන ප්‍රමාණයක් දෙන්න තමයි වැයක් තියෙන්නේ. නමුත් ඒක වහලා ඔක්කොම ඉවර වෙච්ච දවසේ ඉඳන්ම එක අඛණ්ඩව දවස් 6ක් වතුර තිබ්බේ නැහැ සමහර තැන්වල. ඉතින් ඔබ වහන්සේ මේ ගමේ අංශලේ මේ අපේ ගමේ ජනතාවගේ ගැටලුව සම්බන්ධයෙන් ඔබ වහන්සේ රජයේ නිලධාරීන්ගෙන් මොන වගේ ඉල්ලීමක් කරන්නේ? මම විතරම ඉල්ලන්නේ මේක ජලය යුග කාලෙට දෙන්න අමාරුවක් තියෙනවා නම් අපිට දැනුම් දීලා යම් කිසි පැයගානක් හරි දෙන්න මේ. කිසිම දවසක අකණ්ඩව කපල දාන වැඩ කරන්න එපා කියන තැනකම මම ගොඩක් මිනිස්සු ළඟට ගිහිල්ලා කතා කරා ගමේ ඉන්න. ඉතින් ඒගොල්ලෝ කියන කතාව ඇහුවම ගොඩක් දුක්බර කතාවක් තියෙන්නේ. මේක මේ අදියේ ඉඳලා වෙච්ච දෙයක් නෙමෙයි. මීට වසර 10කට පමණ පෙර මේ ගොංගිතුර ප්‍රදේශයට ආපු ජල නලවල වතුර නැති වුණා. අපිට මේ මීට අවුරුදු 10කට වගේ ඉස්සෙල්ලා ඉඳලා වතුර නැති වුණා. අපි ඒ වතුර නැතිවිල්ලට අපි මේකේ අපේ කවුද එතකොට කතානායක හිටිය මේ ජෝසප් මයිකල් ඇමතිතුමා ගාවට ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ සියලුම ඉංජිනේරුවන්ව කැඳවලා ඒගොල්ලව ගෙන්නලා මේ ප්‍රශ්න විසඳුම මොකක්ද කියලා අහනකොට ඒගොල්ලෝ කිව්වා මේ සිතියම පෙන්නලා මෙහි කඳ උසයි. ඒ මේ කඳ උස නිසා මේ යම් කිසි කාලයේ වතුර අඩු වෙනකොට මෙහෙට වතුර දී ගන්න විදියක් නැහැ. මේක ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කඩවත ටැංකියක් ගහනවා මේ වෙනුවෙන්. වතුර ටැංකියක් ගහලා ඒ වතුර ටැංකියේ ආවයින් පස්සේ උංගලගේ මේ වතුර පස්සේ සම්පූර්ණ විසඳෙනවා කියලා. ඒ කියන විදිහට දැන් මේ වෙන වෙලාවේදී ගමේ කොහෙවත් දීකට වතුර එන්නේ නැහැ කියලා දවා කියන්නේ. ඔව් ඔබතුමාට මේක ඇස් දෙකම දැක ගන්න ඕන නම් මේක වීඩියෝ කරගන්න මෙහෙමම එන්න. දැන් ඇවිල්ලා මේ ටැප් එක අරලා බලන්න මේ ටැප් එකට වතුර එනවද කියලා. ඔබතුමාට ඒක දැක ගන්න පුළුවන් ඒ වතුර එනවද නැද්ද කොහොමද කියලා. දැන් අපි අරලා බලමු. අපි මේ අරලා බලන්න මේක වතුර එනවද කියලා. වතුර එන්නේ නැහැ. පේනව නේද මේ වතුර පයිප් වල වතුර එන්නේ නැහැ. එතකොට මේ ජනවාරි පළවෙනිද කවද ඉඳලා ඉන්නේ කියලා ජනවාරි පළවෙනිද ලැබෙනකොට වතුර නැහැ. නත්තලට වතුර නැහැ. මංගල්‍යට වතුර නැහැ. අම්මලාට ඔයගලන්ට බවුසර් වලින් වතුර ගෙනත් දෙනවා මත්තේ බවුසර් වලින් එනකොට ඉතින් ගන්න ගෙදර ඉන්නේ. ඉන්නේ බෑ. ගෙදර නැත්තම් කොහොමද බවුසරින් වතුර ගන්න? බවුසර එන වෙලාවක් නැහැ. ඊළඟට 10ට 11ට දෙනවා. ආපුවම 11ට 12ට මිනිස්සු ගන්නවා අපිට ගන්න නැහැ.
ඊළඟට බෞසර එන වතුරේ එක වතුර බෞසර ටැංකියක් කියලා ගෙවල් මේ ඔක්කොටම එක වතුර බෞසර එකකින් ඇතිද දෙන්න. මදි ගෙවල්වල මිනිස්සු මරා ගන්නවා. ඊළඟට බෞසරේ වතුර භාගයක් ඉතුරු කරගෙන වතුර නැහැ කියලා ඒගොල්ලෝ වතුර අරගෙන ගිහලා ඒගොල්ලන්ට තියෙන තැනකට විකුණ ගන්නවා. මේ හැම තැනම බිස්නස් එකක්. මේ 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 මේකෙන් රජයට වෙන හානිය, මේ ගමට වෙන හානිය, රටට වෙන හානිය, රටේ ව්‍යාපාර අඩාල වෙන එක, ව්‍යාපාර කටයුතු කරගෙන බැරි වෙන එක, මේ හානි මේව තමයි අර ගේක ඉන්න මියෝ කැම කරලා මේ විනාශ කරනවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ. මේ වලවල් තමයි වහන්න ඕනේ, මේ හිලවල් තමයි වහන්න ඕනේ. මේවා වහනකම් මොන රජයකටවත් මේ 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 රට ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ රටට ආදරය නිසා තමයි අපි මේ කතාව කියන්නේ. ඉතින් මේකට වාකිය යුතු බලධාරියෙක් අද හරි පිළිතුරක් දීලා නැහැ. මේ මිනිස්සු මුලාවක මුලා කරලා තියෙනවා කියලා තමයි මට නම් තේරෙන්නේ. මේ මිනිස්සු මූණ පාන ගැටලුව කොහොමද මේ මිනිස්සුන්ට දැනෙන්නේ කියලා මේ මිනිස්සුගේ වචනෙන් අහන්න තමයි මම දෙයන්නේ. දැන් අපිට වතුර ටික විසඳලා දෙන්න කොහොම හරි. අපි මේ වයසක අය රැතිස නිින්දක් නැහැ. එළි වෙන ජාමේ වතුර එන්නේ අපිට නිින්ද යන වෙලාව. අපි කොච්චර කාලෙ ඉඳලාද මේ ප්‍රශ්නේ තියෙන්නේ? අපි ආපු කාලෙ ඉඳලාම මේක තියෙන විසඳන්නේ නැහැ. කිසිම බලධාරියෙක් මේ සම්බන්ධයෙන් ඇවිල්ලා මොකක් කිව්වේ නැද්ද කරේ නැද්ද? එන්නේ නැහනේ කවුරුවක්වත් බලන්නවත්. බවුසරෙන් ගෙනල්ලා වතුර ටිකක් දානවා. ඒක ඉතින් දවස්සක් පිරිමා ගන්නවා. එහෙම තමයි ජීවත් වෙන්නේ. අපි මේ සසත් කේටස් මම කරන්නේ මට වතුර නැතුව මට කිසිම දෙයක් කරන්න විදියන්නේ මගේ ව්‍යාපාරේ මම මෙච්චර මේ නැගගෙන ඇවිල්ලා මට මේ කරගෙන යන්න මේ විදියක් නැතු වෙනවා. ඊට පස්සේ මිනිසුන්ට මොකක් හරි වුණොත් මම වගේ කියන්න ඕනේ මගේ මේ ඒක නිසා මට වතුර ටික මට පුළුවන් තරම් ඉක්මනින් එවන්න මට ඒකයි මට ලැබෙන්න ඕනේ මට. ඉතින් මේ වතුර නැතුව විඳින මේ දුක් ගැටලුව සම්බන්ධයෙන් ඉතින් අපි ප්‍රදේශවාසීන්ගෙන් අහලා බැලුවා ඒගොල්ලන්ගේ අදහස මොකක්ද කියලා. ඉතින් මොකද්ද කොච්චර කල් ඉඳලාද මේ ගැටලුව තියෙන්නේ? දවස් 7ක් තිස්සේ අපිට වතුර නැහැ. මේ නාන්න වතුර බොන්නවත් අලුම ගානේ ටොයිලට් එකට යන්නවත් අපිට වතුර නැහැ. අපි අතන මෙතන ගිහිල්ලා දොරවල් ගානේ ගිහින් දොරවලුත් නැහැනේ අපිට ඉඳිලානේ. ලින් එකක්වත් අපිට නැහැනේ වතුර ටිකක්වත් ගන්න. මේ සම්බන්ධයෙන් මොනවයි රජයේ නිලධාරියෙක් නැත්තම් කී දෙනෙකුට කිව්වද දේශපාලඥයන් නම් අපි කතා කරන්න ගියේ. අපි හැබැයි වෝටර් බෝඩ් එකට කිව්වා. වෝටර් බෝඩ් එකට හැමදෙස්සම කතා කරලා දැන් ඊයේ පෙරදත් ඇවිල්ලා කිව්වා ඒගොල්ලන් ඇවිල්ලා මගේ ඇරලා යනවා. හරි දේ උත්තර දෙන්නේ අපිට මේ අලුම ගානේ වෝටර් බෝඩ් එකේ කට්ටිය මෙතන තියෙන වැල් තියෙන දේවත් දන්නේ නැහැ ඒගොල්ලෝ. අපි කියලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට වැල් තියෙන තැන. ඉතින් ඒගොල්ලන් දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ මැප් එකක් තියෙන්න ඕනේ වැල් එක තියෙන මෙතන මෙතනයි අරින්න ඕනේ. ඒක මොකොත් ඒගොල්ලන් දන්නේ නැහැ. ඉතින් අපිට කරන්න වෝල්ට බෝඩ් එක ලුගන්න අපිට බැහැනේ. ඒගොල්ලන් දැනගන්න ඕනේ ඒක කරගෙන හරියට කරන්න. වතුර කොච්චර දාස්ද නැරා නැද්ද මේ වෙද්ද? වතුර කියන්නේ මන් දන්න කාද මට අවුරුදු 61ක් කරා අවුරුදු 35 30 ඉඳන්ම 35ක් නෑ මේක නම් පැය 24 වතුර නෑ කවදාවත්. හොදේ ඔය බලසෝ ඉදි වටලා පෙර වැඩි වාචන නැද ඔය තියාගෙන ඔය ඉන්නේ මේ මන මලකඩ වතුර ඒක තමයි සීලසුමක් විසඳුමක් නෑ අපිට කියන්නේ අපිට කොහොම කරන්න පැය 24 වතුර දෙන්න කියලා අපිට ඔය බෞද්ධ ගණයක් දාලා වැඩකුත් නෑ ටැංකි ගණයක් දාලා වැඩකුත් නෑ පැය 24 වතුර දුන්නා ඉවරයි නේද මේ අපි පාරිභෝගික අපි මෙහෙම බිල් ගෙවනවානේ ඉතින් බිල් ගෙවන අනිවාර්යෙන් අපිට වතුර දෙන්න එපා මේකොල්ල දැන් මේ වතුර ප්‍රශ්නේ අවුරුදු ගාණක් මේක බිඳිනවා දුක. දැන් ඔබ දැක්කන ඔබතුමත් දැන් මේක තව කියන්න දෙයක්වත් නැහැ. නමුත් කියන්න එක දෙයක් තියෙනවා මේකට සම්පූර්ණ වාක්‍ය කියන්න ඕනේ මේ ජලප්‍රවාහ මණ්ඩලයේ ඉන්නවා කොස්තයි චන්ද්‍රසිරි නාලකයි කියලා. මේ තුන් දෙනා මොකක් හෝ වංචනික ක්‍රියාව මේ සම්බන්ධව කරනවා. නැතුව නෙමෙයි. මේ වතුර ප්‍රශ්නේ මූලික වාක්‍ය කියන්න ඕනේ දැන් අපිට හදිස්සියට කෝල් එකක් හරි ගන්න පුළුවන් මේ වෝටර් බෝඩ් එකේ මැනේජර් කෙනෙක් කියනවා කැලණියේ හේම චන්ද්‍ර මාත්‍ය කියලා. එතුමාරා එකට දෙකටත් අපිට කතා කරලා අවංක මේ උමනාවක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ තුන් දෙනා දැන් ඊයේ මෙහෙට මේ ඒ හේමචන්ද්‍ර මහත්තයා කියලා තියෙනවා ගිහිල්ලා බලන්න කියලා ඒකටවත් ආවේ නැහැ. ඉතින් බලන්න ආවට අපි නම් දැක ඒ කියන්නේ එනවා එන්නේ ඉතින් අපිට මේ හොඳක් කරන්න කියලා අපි හිතෙන්නේ නැහැ. මොන හරි වැල් වහනවා ඕවා තමයි කියන්නේ. වැල් වහන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. දැන් වැඩේ කියන්නේ කවුරු නිලධාරියෙක් කියලාද මේගොල්ලන් කිව්ව ගමන් පවුදාට වතුර එනවා. වතුර කොහෙද තියෙන්නේ දැන් මේගොල්ලෝ කියන්නේ වතුර නැහැ. ලෝඩ් මේ ටැංකිය පිරෙන්නේ නැහැ. එතකොට ඒකවල වතුර කොහෙන්ද? කරුණා කියලා මේක මම නගෙන ජනාධිපතිතුමා මැදිහත් වෙන්නම ඕනේ. මොකද එතුමාට ඕනේ මේ රට හදන්නනේ. හදන්න නම් මේ වගේ නිලධාරීන් ඉන්නකම් මේක හදන්න බෑ.
මේ චන්ද්‍රසිරි මේ නාලක කොස්ත කියන තුන්දෙනා අවුරුදු ගාණක් මේ ප්‍රශ්න ගැන දන්නවා. දැන් මෙහි මෝටර් දාලා වතුර දෙන්න ව්‍යාපෘති ගෙනාවා. මේ ව්‍යාපෘතිමයි ඉල්ලන්නේ. මේගොල්ලෝ වෙන දෙයක් නෙමෙයි. වැඩමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ මේ ගසා ගන්න. මේ බවුසර් කේස් එකෙන් කීයක් ඒගොල්ලන්ට යනවද කියලා අපි දන්නේ නැහැ නේ. නෑ නෑ වතුර බවුසරෙන් කොච්චර හාක යනවද? දැන් මේ මේකත් ඒගොල්ලෝ වංචා පංගුවක් ගෙවල් වලට උඩට දීලා සල්ලි ගන්නවා. එහෙම දේවලුත් වෙනවා. අපිට හදිස්සියේ ඔය හේමචන්ද්‍ර මහත්තයා කියන එක්කෙනා විතරයි හදිස්සියේ හරි දුරකතරින් හරි කතා කරලා පාන්දර එකට දෙකට වුණත් කතා කරන්න පුළුවන් එකම නිලධාරියා විතරයි. අරුන් තුන් දෙනාම බොරු කරන්නේ. ජල සම්පාදන, ජල හා ප්‍රවාහන ඇමතිතුමිනි, මේ ගමේ තියෙන ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි එතකන් අවදි වෙන්න.